පින්වත් ස්වාමින් වහන්ස ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් අත්හැරීම ප්‍රගුණ කළ යුත්තේ කෙසේද? ජීවිතයක් ගත කරන කෙනෙක් අත්හැරීම ප්‍රගුණ කරන්නේ කෙසේද? දැන් ඔතන ওই කාරණේදී මාත්‍ය අත්හැරීම කියන කාරණේදී ගොඩාක් අය පටලව ගන්න. තේරෙනවද? ඒ පටලව ගන්නේ ඒගොල්ලෝ අත්හැරීම පටන් ගන්නේ මාත්‍ය මාර්ගය වඩලා නෙමෙයි. තේරෙනවද? එතස අත්හැරීමට ඉස්සෙල්ල කරන්න ගොඩක් දේවල් තියෙනවා. තේරෙනවද? අත්හැරීමට ඉස්සෙල්ල කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මොනවද යා මුලින් දැන් අපි මුලින්ම අත්හරින්න යන්නේ මේ කුෂ්ණාවනේ අත්හරින්න යන්නේ නේද? දුවා දරුවා අත්හරින්න යනවා, ගෙවල් දොරවල් අත්හරින්න යනවා, ඉඩකඩම් අත්හරින්න යනවා. මේ සියලු දේ අත්හරින්න ඉස්සෙල්ල මාත්‍යෝ අපි නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. අපි මුලින්ම අත්හරින්න ඕනේ මොකද්ද? ඈ අසපුරුෂ ආස්තේ. ගොඩ කල්යාණ මිත්‍ර ආස්තේයි මේ සියලු ධර්මතාවයන් අපිට මතු කළා. එහෙනම් අත්හරින්න සූදානම් වෙන කෙනා ඉස්සෙල්ලාම ගෙවල් දොරවල් අත්හරින්න, අම්මා තාත්තා අත්හරින්න, දරුවා අත්හරින්න යන්න එපා. ඉස්සෙල්ලාම අත්හරින්න ඕනේ අසපුරුෂ ආස්තේ. දෙවෙනුවට යා අත්හරින්න ඕනේ අසත් ධර්මයන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ මිත්‍යා ධර්මයන්. තුන්වෙනිව යා අත්හරින්න ඕනේ මහත්යෝ අනුවණින් මෙනෙහි කිරීම කියන කාරණය. ඔය තුන එකතුනොත් මහත්ව විනාශයක්මයි සිද්ධ වෙන්නේ. ඔන්න අතහරින්න ඕන දේවල් මුලින්ම තව ගොඩාක් අපි ඒවා ඔක්කොම තියාගෙන පස්සේ අතහරින්න අනේ අන්තිමට අතහරින්න ඕවා ඉස්සෙල්ලාම අතහරින්න. ඒ නිසා මුලින්ම අතහරින්න ඕනේ අසත්පුරුෂ ආශ්‍රය, දෙක අසත් ධර්මයන්, තුන අනුවණින් මෙනෙහි කිරීම. අතහැරිය තැන මහත්වෝ එයා ඊළඟට මොකද්ද මතු කරගන්නේ? ඊළඟට එයා අතහරින්න ඕනේ මොකද්ද? මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය අතහරින්න. මිත්‍යා දෘෂ්ටි අතහරින්න ඕනේ. මිත්‍යා සංකප්පයන් අතහරින්න ඕනේ. මිත්‍යා වාචාවන් අතහරින්න ඕනේ. මිත්‍යා කම්මන්තයන් අතහරින්න ඕනේ. මිත්‍යා ආජීවයන් අතහරින්න ඕනේ. මිත්‍යා වායාමයන් අතහරින්න ඕනේ. මිත්‍යා සතිය අතහරින්න ඕනේ. මිත්‍යා සමාධිය අතහරින්න ඕනේ මහත්මයෝ. ඒ සියලු ධර්මයන් අතහරින්න ඕනේ. ඒ විතරක් නෙමේ යා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් කියන ධර්මතාවයන් ය අතහරින්න ඕනේ. ඊළඟට යා කාම රාග පටික කියන ධර්මතාවයන් ය අතහරින්න ඕනේ. එයා රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියන පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව අවසානය අතහැරලා දානවා. එනවා අපි අතහරින්න ඕනේ මුල කොහෙද? පටන් ගැනීම තියෙන්නේ කල්යාණ මිත්‍රාස්තයෙන් නම් පටන් ගන්නෙ. අපි මුලින්ම අතහරින්න ඕනේ අසත්පුරුෂ ආශ්‍රය. තේනද? එතනින් පටන් අරගෙන තමයි අපි මාර්ගය තුල අතහරින දේවල් අතහැරලා ඊළඟට අපි කොතෙන්ද දෙන්නේ? අන්න සුන්දර කල්යාණ මිත්‍රාස්පයෙන් අපි ලබනවා. සුන්දර සද්ධර්ම ශ්‍රවණයෙන් අපි ලබනවා. අපි නිරේතුව සද්ධර්මයේ නුවණින්ම මෙනෙහි කරනවා. නිරේතුවම සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයම අපි මත කරනවා. සම්මා දිට්ඨිය අර්ථයම ජීවිතයට එකතු කරගන්නවා. සම්මා සංකප්පයන් සම්මා වාචාවන්ව ජීවිතයට එකතු කරගන්නවා. ඒ නිසාම අපි තුල සම්මා සතිය සම්මා සමාධිය අපේ ජීවිතයට එකතු වෙනවා. ඒ සියලු දේ එකතු වුණාට පස්සේ ඒ උතුම් සම්මා සමාධිය තුලින් මහත්ය අපි සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කිරීමට අපි පටන් ගන්නවා. ඉතින් මේ පටන් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව අතහරින්න කියන කාරණයයි. ඒක හොඳට මතක තියාගන්න. තෘෂ්ණාවයි අතහැරෙන්න ඕනේ. තේරෙනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඇසක් තිබ්බා. නමුත් ඒ ඇස නිසා උන්වහන්සේ තෘෂ්ණාව ඇති කරගත්තේ. ඒ ඇස කෙරෙහි උන්වහන්සේ කෙරෙහි තෘෂ්ණාවක් තිබ්බේ. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් තිබ්බා. නමුත් උන්වහන්සේවා කෙරෙහි තෘෂ්ණාව බැහැර කරලයි. ඒ වගේමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේගේ අම්මා ජීවතුන් අතර හිටියා. උන්වහන්සේගේ අම්මා ජීවතුන් අතර ඉඳිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මම පිරිනිවන් පාන්නයි සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහන ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මම නාලක ගමේ මගේ අම්මා සාරි බැමිණගේ නිවසේ මම පිරිනිවන් පානවා කියලා. එතකොට අහනවා ඇයි ඔබ නිවසේ උපන් නිවසේ පිරිනිවන් පාන්නේ? භාග්‍යවතුන් වහන්සේ මගේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි.
තාම සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. මගේ අම්මා තාම තෙරුවන් සරණ පීතලා නැහැ. ඒ නිසා මං පිරිනිවන් පාන අවසාන මොහොතේ හෝ මගේ අම්මා සම්මාදිට්ඨිය තුල පිහිටවනවා කියන අදිෂ්ඨානය නිසායි භාග්‍යවතුන් වහන්සේ මං උපන් දිවස පිරිනිවන් පාන්නේ කියලා. බලන්නකෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රස්ථානයට පත්වෙච්ච මහරහතන් වහන්සේ නමක්. නමුත් අම්මාට අවසාන මොහොතේ උපකාර කළා. නමුත් අම්මා කියන අර්ථයේ කෙරේ තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නිරෝධය කරලායි තිබ්බේ. තෘෂ්ණාව නිරෝධය කළා. ඒ තෘෂ්ණාව නිරෝධය කළ ලැබුවා උතුම් අවබෝධය සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පෝෂණය වෙලායි තිබ්බේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕන. අපි අන්තවාදීව නිරතුරුව මත හරිනවා. සමහර අය ඉන්නවා මම භාවනා කරනවා කියලා යා දුවා දරුවන්ට හරියාකාරව යුතුයකම් ඉටු කරන්නේ නැහැ. මම භාවනා කරනවා කියලා යාගේ රැකී ආරක්ෂා ව්‍යාපාර හරියට කරන්නේ නැහැ. මම භාවනා කරනවා කියලා තමන්ගේ කුටිය තමන්ගේ නිවස තමන්ගේ වත්ත පිටි එයා පිරිසිදුව තබා ගන්නේ හැම දෙයක්ම එයා අනිත්‍යයි කියලා කියනවා. මම මේවා අතහැරලා ඉදිනේ මට මේවා වැඩක්. සමහර අම්මල ඇවිල්ලා අපිට කියනවා ස්වාමීන් වහන්ස මගේ දරුවා කී කරොයි මං දරුවා අතහැරලායි තියෙන්නේ කියලා. සමහර වෙල කෙනා ස්වාමීන් වහන්ස මගේ මහත්තයා කී කරොයි කියන දේ අහන්නේ මං එයාව දැන් අතහැරලායි තින්නේ එයාගේ දෙත් ඇවිල්ලා යනවා මම මේකට වඩා දෙයක් කරන්නේ නැහැ කියලා. පින්වතුනි මේ සෑම අතහැරීමක්ම මිච්ඡා අතහැරීමක් බවටයි පත් වෙන්නේ. මොකද මේ කිසිම අතහැරීමක් තුල සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් පෝෂණය වීම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වීම එනිසා පවුලක් ගත්තත් කිසිම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කියන්න බෑ මම මගේ දරුවා අතහැරලා ඉන්නේ කියලා. මගේ දරුවා කී කරොයි මම මගේ දරුවා අතහැරලා ඉන්නේ. මගේ බිරිඳ අත්කී කරොයි මම මගේ බිරිඳ ගැන හොයන්නේ නෑ. එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් අපි අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨියෙන් අපි දුර්වලභාවයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාගේ යුතුකම් පක්ෂය දරුවන් උදෙසා. ඒ යුතුකම් පක්ෂයේ ඉටු කිරීම උදෙසා අපි බැඳී ඉන්න ඕනේ. දරුවෙක් ලෝකෙට බිහි කළා නම් ඒ දරුවා ආරක්ෂාකාරීව ලොකු මහත් කරලා ඒ දරුවාට ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා ඒ දරුවාව අනාගතයේ රැකී ආරක්ෂා ව්‍යාපාරයන්ට මාර්ගය මතු කරලා ඒගොල්ලන්ට දායාද පවර්ලා විවාහයක් කරපු කෙන තමයි අම්මා තාත්තාට දරුවාව අවශ්‍ය නම් අතහරින්න ඉමේ අම්මා තාත්තා බැඳුනා වූ වගකීම් සමුදායක් තියෙනවා. ඒ වගකීම් සමුදාය පන්නවන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. බිරිඳක් සාම්පුරුෂයාට සාම්පුරුෂයා බිරිඳට දිය යුතු වගකීම් සමුදායක් තියෙනවා. ඒ වගකීම් සමුදාය පනවන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් අපි ඒ වගකීම් බැහැර කරලා අත් හරිනවායි කියන කාරණය අන්තවාදීව ජීවිතයට එකතු කරගෙන අපි අපේ ගිහි ජීවිතයක් අසාර්ථක කරන තැනට පත් වුණොත් ඒ අතහැරීම නම් කවදාකවත් සම්මා අතහැරීමක් බවට පත් වෙන්නේ නැහැ. ඒ අතහැරීම මේ විදිහට මිච්ඡා අතහැරීම බවට පත් වෙන්නේ ඇයි? අපි බුදුරජාණන් වහන්සේට අදාළව අතහැරීම සිද්ධ කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගයට අදාළව අතහැරීම සිද්ධ කළේ නැහැ. ඒ ධර්ම මාර්ගය නුවණින් මෙනෙහි කරේ නැහැ, අනුවණින්මයි අපි මෙනෙහි කළේ. ඒ නිසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව පුහුණු කළේ නැහැ. මිච්ඡා මාර්ගයක්මයි අපි සම්මා මාර්ගය හැටියට ජීවිතේට එකතු කරගත්තේ. ඒ නිසාම අපිට සම්මා සමාධිමත් හිතක් සකස් වුණේ නැහැ පින්වතුනි. ඒ නිසාම පංච නීවරණ තුලින්මයි අපි අතහැරීමටත් යමු උනේ. ඒ අතහැරීම පින්වතුනි කවදාක්වත් සම්මා අතහැරීමක් බවට පත් වෙන්නේ නැහැ. දැන් නිගණ්ඨලාගේ අතහැරීමක් තියෙනවානේ. දැන් ඒගොල්ලෝ ඇඳුම්වත් අඳින්නේ. ඒගොල්ල සමහර දාට නිරාහාරව ඉන්නවා, සමහර දාට වතුර ගෙලිමින් ඉන්නවා, සමහර දාට තදාව්වේ පිච්චි පිච්චි ඉන්නවා. ඇයි? ඒක ඒගොල්ලන්ගේ අතහැරීම. නමුත් ඒ අතහැරීම මිච්ඡා අතහැරීමක් කියලායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ අතහැරීම කවදාක්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වූ අතහැරීමක්. ඒ නිසා බෞද්ධ ජනතාවගේ මේ මාර්ගයේ වඩන ජනතාවගේ අතහැරීම විය යුත්තේ මුලින්ම ඔබ අසත්පුරුෂාස්ත්‍රයන් අසත්ධර්මයන් අනුවණින් මෙනෙහි කිරීම අතහරින්න. ඒවා ජීවිතයට එක දශමයක්වත් එකතු කරගන්න එපා. ඒ වගේම මිච්ඡාර්ය අෂ්ටාංගික මාර්ගය අතහරින්න. මිත්‍යා දෘෂ්ටියට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න එපා. මිච්ඡා සංකප්පයන්ට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න එපා.
වෙන්න අතහැරීතු ධර්මතාවය. මේ සියලු ධර්මතාවයන් අතහැරෙද්දී ඔබට අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාවයන් අතහැරෙනවා. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් කියන ධර්මතාවයන් ඔබට අතහැරෙද්දී ඔබ නිරතුරුවම උතුම් සෝවාන් ඵලයට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්නවා. තේරුවන් කෙරේ අචල සද්ධාම ජීවිතයට එකතු කරගන්නවා. සීල ආර සීලයන් බවට පත් කළ ජීවිතයට එකතු කරගන්නවා. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම ඔබ ජීවිතයට එකතු කරගන්නවා. ඉනොත් ඉස්සරහට ගිහිල්ලා ඔබ කාම රාග පටිගයන් ඔබ අතහරිනවා. කුමක් කෙරේ කාම රාග පටිගයන්ද? රූපය කෙරෙහි වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි ඇති කරගන්නා වූ කාම රාග පටිගයන් ඔබ අයින් කරගන්න. එහෙමනම් පින්වතුනි අපි අතහැරීම කියන කාරණය නිරතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් අපි පෝෂණය කරගන්න ඕනේ. අපේ අතහැරීම නිරතුරුව සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි පෝෂණය කරගන්න ඕනේ. අපේ අතහැරීම අපි නිරතුරුවම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන්ගෙන් විනාශ වෙන්න දන් නරකයි. ඒ වාතුලින් පෝෂණය වෙන දෙන නරකයි. නිරතුරුවම අචල සද්ධාවෙන් ආර සීලෙන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුලින්ම අපේ අතහැරීම අපි පෝෂණය කරගන්න ඕනේ. ඒ නිසා අතහරිනවා කියන කාරණේ මාත්‍ර නිරතුරුවම අපි අතහැරිය යුත්තේ රූපේවත් වේදනාවවත් සංඥාවවත් සංස්කාරයන්වත් විඥාණයවත් නෙමේ. මේ වාක්‍යයේ තියෙන උතුෂ්ණාවයි අපි අතහරින්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. මේ වාක්‍යයේ තියෙන තෘෂ්ණාවයි අපි අතහරින්නේ. අපි ඒ වාක්‍යයේ තියෙන තෘෂ්ණාව අතහරින්නේ නැතුව ඇලීම් ගැටීම් නිසාම අපි රූපය අතහැරියා කියලා අතහැරියොත් ඒ නිසාම අපි ඇති කරගන්නේ රූපය කෙරෙහි සක්කාය දිට්ඨියමයි. අපි නිරතුරුවම ඇලීම් ගැටීම් තුලින් වේදනාව අතහැරියොත් අපි ආයිති කරගන්නේ වේදනාව කෙරෙහි සක්කාය දිට්ඨියමයි. අපි නිරතුරුවම හඳුනා ගැනීම කෙරෙහි ඇලීම් ගැටීම් හේතුවෙන් අපි නිරතුරුවම අතහැරියොත් එහි අපි අතහැරගන්නේ නිරතුරුවම පින්වතුනි තෘෂ්ණාව නෙමේ. තව තව අපේ තෘෂ්ණාව අපි ශක්තිමත් කරගන්නේ දිසාවටයි අපි. ඒ නිසා නිහතමානී වෙන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අතහැරීම සම්බන්ධව සුන්දර මාර්ගය අපිට දේශනා කළා කියනවා. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්ම ජීවිතේ ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත් කරගනිද්දී සම්මා සමාධිය තුලින් ඒ පංච නීවරණ තුනේ වූ හිතෙන් ඔබට පින්වතුනි රූපය විනිවිද දකින්න, වේදනාව සංඥාව සංස්කාර විඥානයන් විනිවිද දකින්න අවස්ථාව ඔබට සැලැස්සේවි. ඒ සැලැස්සෙන වෙලාවේ ඔබ අතහරින්නේ රූපය නෙමේ, රූපය කෙරෙහි තෘෂ්ණාවයි. ඔබ හතරපෙන්නේ වේදනාව නෙමේ, වේදනාව කෙරෙහි තෘෂ්ණාවයි. ඒ නිසා කවදා හරි දවසක අපි උතුම් රහත් ඵලයට පත් වෙච්ච මොහොතේ ඒ රහතන් වහන්සේටත් ඇසක් තියෙනවා, කනනාසය දිව ශරීරය මනස තියෙනවා. ඒ අධ්‍යාත්මික රූපයන් නිරතුරුව බාහිර රූපයන් සමග පස්සේ වෙනවා. ඒ පස්සේ කියලා කිව්වේ දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණයයි. ඒ රහතන් වහන්සේ දකින්නවා, එහෙන් කනෙන් ශබ්ද අහනවා, මනසින් සිතුවිලි හිතනවා. නමුත් ඒවා කෙරෙහි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. ඇයි ඒ? පස්සේ තෘෂ්ණාවෙන් පෙක් කරන්නේ නැහැ. එහෙනම් අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් ඒ පටිච්ච සමුප්පන්න විඥානයක් කියන කාරණය රහතන් වහන්සේටත් විෂය වෙන කාරණයක්. ඒ කාරණා තුන එකතු වෙලා සකස් වෙන පස්සය රහතන් වහන්සේටත් විෂය වෙන කාරණයක්. නමුත් ඒ පස්සය රහතන් වහන්සේලා කවදාක්වත් තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. ඇයි? ඒ පස්සය තුල අවිද්‍යාව නිරෝධය වෙලයි. ඒ නිසාම මාත්‍ය උන්වහන්සේලා තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති වෙන්නේ. නමුත් අපි අත්හැරීමේ නාමයෙන් නිරතුරුව මොකද කරන්නේ? ඇලීම් ගැටීම් දෙපැත්ත දිසාවෙන් කොටනකට හෝ ගිහිල්ලා අත්හැරීමේ නාමයෙන් තව 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 තෘෂ්ණාව ජීවිතයට එකතු කරගන්න. එනිසා සුන්දර මාර්ගයක් තියෙනවා. අපි සිංහල අලුත් අවුරුද්දක්, සිංහල බෞද්ධයාගේ අලුත් අවුරුද්ද සම්මරණ මොහොතේ සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතය ජීවමානව තියෙනවා. එනිසා නිහතමානී භාවය ඇති කරගෙන
ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති වෙනකන් අත්හැරීම කියන කාරණයට කලබල වෙන්න යන්න එපා. ඔබ සම්මා සමාධිමත් හිතක් ඇති නොකරගෙන ඔබ අත්හැරීමට ගියොත් ඒ සෑම අත්හැරීමක්ම මිච්ඡා අත්හැරීමක්. එහෙම නැත්නම් තව තව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් ජීවිතේ තුල ශක්තිමත් කර දෙන අත්හැරීමක් කියලයි ධර්මානුකූලව මට නම් කියන්න තියෙන්නේ.